ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වී තිබෙනවා. බුදු දහමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් සෙසු ආගම්වලටත් ඒ සුදුසු ස්ථාවරය ලබා දීමේ ප්‍රතිපත්තිය. හැබැයි එවන් තත්ත්වයක් තුළ අපිට දකින්නට ලැබෙනවා උතුම් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කරන ගෞරවනීය මහා සංඝරත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන් හැටියට බෞද්ධ සමාජයේ සිද්ධ කරන ඒ විවිධ ශාසනික සේවාවන් කුමන්ත්‍රණකාරී ලෙස පරාජය කරන්නට රාජ්‍ය තන්ත්‍රයේ කටයුතු කරනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බුද්ධ ශාසන අමාත්‍යංශයක් බිහි කරලා බුද්ධ ශාසන අරමුදල නිර්මාණය කරේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම රටේ උත්තරීතර නීතියේ තිබෙන වගන්ති ක්‍රියාවට පරිවර්තනය කරන්න. අද මේ ඓතිහාසික මොහොතේ මම බලාපොරොත්තු වෙනවා අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නය වෙත අප අදහස් කරන ඒ ආගමික සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳව ඉතාමත්ම ලුහුණින් කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කරා. අපේ රටේ විහාරස්ථාන 10089ක් තිබෙනවා. දහම් පාසල් 10018ක් තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් සොයා බැලුවොත් දිස්ත්‍රික්වල විහාරස්ථාන සෑහෙන ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා. කැලෑවල් බවට පත් වෙලා තිබෙනවා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තත්වය එසේමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 1127ක් තිබෙනවා. සෑහෙන ප්‍රමාණයක් විහාරස්ථාන අද කැලෑ බවට පත් වෙලා නටබුන් බවට පත් වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙනවයි කියන රටක මෙය මෙසේ සිදුවන්න බෑ. එසේ සිදුවන්නට ඉඩ තබන්නටත් බෑ. එනිසා විශේෂයෙන්ම මේ රටේ ආගමික සිද්ධස්ථාන වැඩි දියුණු කරන්නට, ආරක්ෂා කරන්නට, ශක්තිමත් කරන්නට, විහාරස්ථාන කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වෙන පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගන්වන්නට, දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන්නට අපි දැවැන්ත ජාතික සංවර්ධන වැඩසටහනක් දියත් කරන්නට බලාපොරොත්තු වෙනවා. බෞද්ධ ආගමික සිද්ධස්ථාන, ඒ වගේම අනිකුත් ආගමික සිද්ධස්ථාන විනයගරුක, යුක්තිගරුක, සුහුරු පුරවැසියන් බිහි කිරීමේ බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථාන බවට පත් කරන්නට අපි අදහස් කරනවා. සසුනට අරුණ වැඩසටහන් හරහා, සිසු දහම් සෙවන වැඩසටහන් හරහා මේ රටේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට අපි විශාල වැඩ කොටසක් කරා. මම දැක්ක දෙයක් තමයි මේ රටේ සැබවින්ම ශාසනික සේවාවක් කරනකොට විවිධ කුහකකම් කේන්ද්‍ර කරගෙන මඩ ගහනවා, ප්‍රහාර එල්ල කරනවා. මගේ පියාණන් විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරනකොට ඔහු මල් පූජා කරා වැඩි කියලා ඔහුට පුෂ්ප කුමාර කියලා නමකුත් ඇදෙව්වා. අද මමත් මගේ බිරිඳත් විපක්ෂයේ ඉඳගෙන රාජ්‍ය බලයක් නැතුව
මේ රටේ චෛත්‍ය රාජානන් වහන්සේලා දැනටමත් ත්‍රෛනිකායක මහා සංඝරත්නය නියෝජනය කරන පන්සල් පද්ධතියට 12ක් පූජා කරමින් ඒ ශාසනික සේවාව ඉෂ්ට සිද්ධ කරගෙන යනකොට මේ බෞද්ධ අපි වජිරාරාම දහම් පාසලේ ගෞරවනීය නාරද නායක ස්වාමින්වන් වහන්සේගේ උපදේශනය තුල දහම් දැනුම ලැබපු අපි අබෞද්ධින් බවට පත් කරන කුමන්ත්‍රණ අදටත් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ කිසිවකටත් අපි මොනම ආකාරයකින්වත් සැලෙන්නේ නැහැ. මේ රටේ තිබෙන්නා වූ සියලුම ශාසන ආරක්ෂක බලමණ්ඩල ශක්තිමත් කරමින් ශාසන ආරක්ෂක බලමණ්ඩල කේන්ද්‍ර කරගෙන ඒ තුල තිබෙන්නා වූ වෙහෙර විහාරස්ථාන ශක්තිමත් කරන්නට සුරක්ෂා කරන්නට ගොඩනගන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. බුද්ධ ආගමට මුල් තැන දෙනවලු එහෙම කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ඔබ වහන්සේලම දන්නවා ශාසන ආරක්ෂක බලමණ්ඩල කේන්ද්‍ර කරගෙන දහම් පාසල් තරඟ විභාග පවත්තලා තෑගි ටික ලබා දෙන්නට අනුග්‍රහය දෙන්න බැරි බෞද්ධ රට අපේ රට මොන ලැජ්ජාවක්ද? එහෙම කිය කිය මිහින්තලේ ලයිට් කපනවා, එහෙම කිය කිය මිහින්තලේ නායක ස්වාමින්වන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිග්‍රහ කරනවා. මේ ක්‍රමය වෙනස් වෙන්නට ඕන. මේ ක්‍රමය වෙනස් කරලා සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන ප්‍රායෝගික බෞද්ධින් හැටියට කටයුතු කරන්නට ඕන. වාචික බෞද්ධින් නෙවෙයි, වේදිකාවල නැගලා කතා කරන බෞද්ධින් පමණක් නෙවෙයි, නායක ස්වාමින්වන් වහන්සේලා ඉදිරිපිට වහසිබස් දොඩවන කණ්ඩායම් නෙවෙයි, අපට අවශ්‍ය සැබවින්ම අපේ රටේ ආගමික සිද්ධස්ථාන ගොඩනගන වැඩසටහනකට යොමු වෙන්න. සමහර එක අහනවා බංකොලොත් රටක මේ වගේ දේවල් කරන්නට මුදල් තියෙනවද? මම අහනවා ඇයි අපිට තායිලන්තය, ජපානය වැනි බෞද්ධ රටවල් වලින් අපේ රටේ විහාරස්ථාන පද්ධතිය ගොඩනගන්නට? නිකන් ගොඩනගනව පමණක් නෙවෙයි, එහි සංස්කෘතිය, ඉතිහාසය, සભ્યත්වය සුරක්ෂා කරමින් අපට පුළුවන් නූතනවාදී රටක් ගොඩනැගීමේ විශිෂ්ටින් බිහි කරන කේන්ද්‍රස්ථාන මධ්‍යස්ථාන බවට මේ රටේ පන්සල් පද්ධතිය ප්‍රතිනිර්මාණය කරන්නට ඒ ගමන යන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමැති. ඒ වගේම විශේෂයෙන්ම අපේ ගෞරවනීය මහා සංඝරත්නය මදක් සිතා බලන්නට ඕන. කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක ස්වාමින්වන් වහන්සේ, වැල්ලෙතොට පඤ්ඤාසීහ නායක ස්වාමින්වන් වහන්සේ වැනි ඒ ගෞරවනීය මහා සංඝරත්නය ඝාතනය කරපු කුරිරු ත්‍රස්තවාදීන්ට පුළුවන්ද අපේ රට ගොඩනගන්න? අති උතුම් වූ දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු කණ්ඩායම් වලට අපේ රට ගොඩනගන්නට කටයුතු කරන්න පුළුවන්ද? සත්‍ය වශයෙන්ම අපි සංවරශීලී, නිහතමානී, වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ධර්මානුකූල ගමනක් යන, මහත්මා ගමනක් යන නායකයෝ කොට්ටාසයක් අපේ රටේ බිහි කරන්නට ඕන. ප්‍රචණ්ඩත්වය සහ මුලින්ම ජන සමාජයෙන් තුරන් කරන්නට ඕන. අපේ වීරෝදාර රණවිරුවන් 30 වසරක යුද ත්‍රස්තවාදය, කොටි ත්‍රස්තවාදය පරාජය කරලා අපේ රට නිදහස් නිවහල් රටක් බවට පත් කළා. නමුත්
පවුල්වාදය කේන්ද්‍ර කරගත් ගජමිතුරු දේශපාලනය තුලින් ආර්ථික ත්‍රස්තවාදීන් අද අපේ රට බංකොලොත් කරලා තිබෙනවා. බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය වුණයින් පස්සේ මේ රටේ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයට, ආරක්ෂක අංශවලට යන්න තිබුණු ගරුත්වය පුද්ගලින් කිහිප දෙනෙක් අතට අරගෙන මුළු රටම සින්නක්කරොප්පුවෙන් තමන්ටයි තමන්ගේ පවුලේ සමාජිකින්ටයි ලියාගෙන ආර්ථික ත්‍රස්තවාදීන් හැටියට බංකොලොත් කරපු මේ රට ගෞරවනීය ස්වාමින් වහන්ස දෙස් විදෙස් ණයවරින් ඇමරිකානු ඩොලර් බිලියන 90ක ණයකා අපේ රට ලක්ෂ 220ක් පුරවැසියා එක්කෙනා ලක්ෂ 12 ගානේ ඒක පුද්ගල ණයබරතාවයකින් පෙළෙනවා. නමුත් අපිට ගොඩ එන්න පුළුවන්. අපේ ගෞරවනීය මහා සංඝරත්නය අනුශාසනා කළ ආකාරයට අපේ රටේ ඉතිහාසයේ පුරාවට විවිධ අභියෝග එල්ල වෙනකොට විවිධ පරදේශක්කාර අධිරාජ්‍යවාදී බලවේග රට ගිලගන්නට උත්සාහ දරන මොහොතේ වීරෝදාර ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව මේ රට ඒ ආක්‍රමණශීලී බලවේගවලින් මුදවා ගන්නට කළ යුතු ඉහළම කැපකිරීම ඉෂ්ට සිද්ධ කළා. අද ලක්ෂ 220 ඇතුළු මේ වසරේ බිහිවන්නට බලාපොරොත්තු වෙන ඒ අලුත් පාලන තන්ත්‍රය තුළ අපිත් උපරිම කැපකිරීම කරලා මේ රට ආර්ථික ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ ඒ මහා මානුෂීය මෙහෙයුම ගෞරවනීය වන්දනීය අතිපූජනීය මහා සංඝරත්නයේ මූලිකත්වෙන් ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා තුළ ජනහිතකාමී ජනතාවාදීව පොදු ජනවාදීව ඒ ප්‍රයත්නය ඉෂ්ට සිද්ධ කරන්නට අපි අදහස් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වෛරී බහුමික අඛණ්ඩතාවය ශක්තිමත් වුණු දේශපාලන නිදහස ක්‍රියාත්මක වෙන රටක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම එසේ වන්නට නම් සියලුම ආගම්වලට සම්බන්ධ සියලුම ජාතීන්වලට සම්බන්ධ සියලු දෙනත් සමග අපි සංහිඳියාවෙන් කටයුතු කරන්නට ඕන. සහෝදරත්වෙන් කටයුතු කරන්නට ඕන. මිත්‍රශීලීත්වෙන් කටයුතු කරන්නට ඕන. රටේ එක්සත් භාවයේ එක්සේසත් භාවයේ ඒකීය භාවයේ සත්‍ය වශයෙන්ම මහ පොළොවේ යථාර්ථයක් බවට පත්වන්නට ඕන. ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ ජන ප්‍රජාව පමණක් නොව අනිකුත් ජන ප්‍රජාවගේ හදවතේ මේක එක රටක් ඒකීය රටක් මේ රටේ අප සියලු දෙනා ජාති ආගම පන්තිය තරාතිරම කුලය ගෝත්‍රය කුමක් වත් අපි මේ රටේ පෝරවැසියන් කියන ඒ හැඟීම ඒ සියලු දෙනාගේ හදවතේ රැව්පිලි රැව් දෙනකොට තමයි අපිට කතා කරන්න පුළුවන් සැබෑ ලෙස නිදහස් නිවහල් ස්වෛරී රටක් බවට. මෙන්න මේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය චිරස්ථිතිය උදෙසා කටයුතු කරන්නට ආගමික සිද්ධාස්ථාන කේන්ද්‍ර කරගෙන මේ රට සුහුරු රටක් බවට පත් කරන්නට ඒ අවශ්‍ය යුක්තිගරුක විනයගරුක සමාජශීලී උගත් බුද්ධිමත් ජනපරපුරක් නිර්මාණය කිරීමේ ඒ කාර්යභාරය තුළ අපේ පන්සල් පද්ධතියට අපේ විහාරස්ථාන පද්ධතියට රටේ මුර දේවතාවන් වන ගෞරවනීය වන්දනීය අතිපූජනීය මහා සංඝරත්නයේ කේන්ද්‍ර කොටගෙන ඒ වගේම අනිකුත් ආගමික සිද්ධාස්ථාන අනිකුත් ආගම් වලට සම්බන්ධ ආගමික නායකින් මේ සියලු දෙනාම ඒකරාශී කරගෙන අපි අපේ මාතෘභූමිය සියලු දෙනාටම සෞභාග්‍ය උදා කරන මාතෘභූමියක් බවට බිහි කරමු. ඒ මාතෘභූමිය තුළ වචනයට සීමා වුණු බෞද්ධ කමනෝ
ප්‍රායෝගික බෞද්ධින් හැටියට අපේ රටේ විහාරස්ථාන පද්ධතිය, පිරිවෙන් පද්ධතිය, දහම් පාසල් පද්ධතිය අපේ බෞද්ධ ජන සමාජය ඇතුළු අනිකුත් ආගම්වලට සම්බන්ධ ඒ සියලුම ජන සමාජ සුරක්ෂා කරමින් අපේ රට අපි සැවම එක් වී ගොඩනගමු. තෙරුවන් සරණයි.